ඉන් අගමැති ලෙස තේරීපත්ව ඉන් නොබෝ කලකින් ඉවත්ව යළිත් 1965 දී අග්‍රාමාත්‍ය දුරය ඉසලීය. මේ පරමාර්ථය මොකක්ද? ලොකු ගොඩනැගිල්ලක් ඇති කිරීමද? නැත්නම් ලක්ෂණ නගරයක් තියෙනවා කියලා පෙන්වන්නද? නැත්නම් අර දුප්පත් මිනිස්යාගේ ජීවිතය අලංකාර කිරීම පිණිස පමණයි කියලා හිතගෙන සියලු දෙනාම වැඩ කෙරුවොත් මේ රටේ අනාගතය ගැන කිසිේ අනුමානයක් ඇති කරන්න ඉඩක් ඇති වෙන්නේ. 1947 සිට මිය යනතුරුම ලංකා පාර්ලිමේන්තුවේ අගමැතිව දශක දෙකකට අධික කාලයක් සේවය කළ ඩඩ්ලි සේනානායක ඇමතිවරයෙකු, අගමැතිවරයෙකු සහ විපක්ෂ නායකයෙකු ලෙස ඔහු සහභාගී වන රාජතාන්ත්‍රික මහජන උත්සව හැමකටම කැමරාව රැගෙන යාමට අමතක කළේ නැත. ඩඩ්ලි සේනානායක අනන්‍යතාව දුටු කාටූන් ශිල්පීන් සියල්ලන්ම ඔහු රූගත කළේ කැමරාවක් ඉල්ලාගෙන හෝ රැගත් ඡායාරූපයක් ලෙසිනි. දේශපාලඥයෙකු ලෙස තියුණු විවේචනයටද වරක චෝදනාවටද ලක් වූ ඩඩ්ලි සේනානායක හැම විටම විරෝධයට උපහාසයට ලක් කළ පුවත්පත් කාටූන් සිත්තරුන් ඔහුගේ රූපයට අනන්‍යතාවක් දුන්නේ කැමරාවත් එක්කර ගනිමිනි. ඩඩ්ලි සේනානායකගේ ඡායාරූප කලා නිර්මාණ සබදාහමට පමණක් සීමා වූයේ නැත. ඔහු ගැහැණුන් හා මිනිසුන්ගෙන් යුත් මානවයා, මානව ජීවිතයේද ඡායාරූපයට නැගුවේය. සිය හිතවතුන් මිතුරන් මිතුරියන් හා විවේකයේ හා විශ්‍රාමයේ සොයා ගිය තැනක ඔහු සිය හිතවතුන් රූගත කළේය. නිර්මාණ ඡායාරූපකරණයට පමණක් නොව ඩඩ්ලි සේනානායක චල කැමරාවක්ද වරක භාවිත කළේය. අඛණ්ඩව රූපාවලි ජීවීන් රූගත කළ අගමැතිවරයා ඒවා විදේශවලට යවා ප්‍රදර්ශනයට සකස් කළේය. රූප පෙළක් ඔස්සේ කැමරාවක් ගෙන යමින් සිද්ධි ක්‍රමයක් බවට පින්වීමට හැකි බව ඔහු එමගින් ප්‍රගුණ කළේය. නිදහස් හිරුවෙලිය, තුරුලතා, ගලාපස්නා දියධාර හා අහිංසක ගැමියන් ඇසුරේ වැඩුණු ළමාවිය ඔහුගේ සංවේදීත්වයේ පදනම වන්නට ඇත. තාක්ෂණය හා විද්‍යාව මගින් බිහි කළ කැමරාවට ආදරය කරන්නට ඔහු වඩාත් කැමති වන්නට ඇත්තේ සොබා දහමේ සහ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ තමන්ගේ මතක සිහිවටන යළි යළිත් සටහන් කිරීමට තිබුණු කැමැත්ත නිසා විය හැකිය. දසිසනාගතුමාගේ ඉගෙන ගන්න පුළුවන් ප්‍රධානම කරුණ තමයි මිනිසුන්ට කරුණාවන්ත වීම, ඒ වගේම හික්මීම, ඒ වගේම වැදගත් ආකාරයට හැසිරීම. නව තමයි දසිසනාගතුමා ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාවටත් දේශපාලඥයන්ටත් ගන්නපු පාඩම. එතුමාගේ පාඩම ඉගෙන ගන්න පුළුවන් නම් බලලෝපිත්වය නෙමෙයි, ජනතාවගේ පැත්තෙන් හිතලා ඕන වෙලාවක බලය අත්හැරන ජනතාවගේ පැත්ත සහ රට ගැන මුලින් හිතන ස්වභාවය මන්තන්නේ තමයි එතුමාගෙන් පිට ගන්න පුළුවන් වටිනා ආදර්ශය. බොහෝ ගැටලු, සංකීර්ණ දේශපාලන වාද විවාද, මැතිවරණ වලින් එකිනෙකා වාද විවාද වලට ගැටුම් ඇති කර ගනිද්දී ඩඩ්ලි සේනානායක නම් දේශපාලකයා මේ සියල්ල අතරින් සිය ආදරණීය කැමරාව එල්ල කරගෙන වියලි කලාපයේ කන්ද උඩරට ගොවිබිම් වනාන්තර වලට වැදී සබදාහම ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කළේය. සෑම සාර්ථක මිනිසෙකු තුළම සැඟවුණු කලාව හා සෞන්දර්යයේ ප්‍රකාශනය ඩඩ්ලි සේනානායක ප්‍රකට කළේ ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස පෙන්නුම් කළ සෞන්දර්යකාමී සහ මානවවාදී ගුණය තුළය.